අපගේ ජීවිතවලට එදිනෙදා අවශ්‍ය වෙනා වූ මේ গুপ্ত කරුණු හා මන්ත්‍ර ශාස්ත්‍ර පිළිබඳව කරුණු හැමදාමත් ගෙන එනවා. අද දවසේ අපි මතුගම පාන්තිය විහාරස්ථාන ඉදිරිපිට තියෙනා වූ සතර මහා දේවාලයට ආවා. මේ ස්ථානය වීදී බණ්ඩාර සෙනෙවිතුමා විසින් නිර්මාණය කරපු එදා පහන් තියපු තැන අද පාන්තිය වෙලා තියෙනවා. මේ ස්ථානයේ සතර මහා දේවාලයේ පසු කාලීනව යම් යම් පුද්ගලයන් විසින් මේ ස්ථානයේ අලංකාර විදිහට නිර්මාණය කරලා තියෙනවා. සතර මහා දේවාල ඇතුළු අනිකුත් දේවාල මේ ස්ථානයේ පිහිටලා තියෙනවා, ඉදි කරලා තියෙනවා. මෑත භාගයේදී මා දන්නා අයුරින් මේ ස්ථානයේ කිසිම දේවගැතිතුමෙක් හිටියේ නැහැ. මේ ස්ථානට පැමිණෙන බැතිමතුන් තමන්ගේ අවශ්‍යතාවය තමන්ම ඉටු කරගන්නවා. ඒ කියන්නේ බාරහාර ඉස්සෙද්ද කරගන්නවා. ඔවුන් දන්නා දුන්න දේවගැතිතුමෙක් මේ ස්ථානට කැඳවලා ඒ බාරහාර ඉස්සෙද්ද කරගෙන තමන්ගේ වතාවත් ඉස්සෙද්ද කරගන්නවා. මේ අතරතුර දිනත ලංකා ටීවී අපට දැනගන්න ලැබුණා යම් උරුමකමක් තියෙනා වූ ජනිදු දේවගැතිතුමා මින් ඉදිරියට මේ ස්ථානයේ වැඩ කටයුතු කරගෙන යන බව. අපි ඒ ගැන සොයා බලන්න මතුගම් පාන්තිය සතර මහා දේවාලයට පැමිණියා. மாநாடு ஆசை கரண்ணாவோ சிங்கநாதன் முன்னே சரங்கடிகள் அதிபதி வென்னாவோ மகா பல பராக்கிரமியாக திவென்னாவோ மகா திவ்யாங்கனாவாக வென்னாவோ மகாபதி காலிதி ராஜோத்மியான மான்ச ஒபவாசே ஜியோமானடு ஆசை கரண்ணாய ரத்தனம் தேவமேனே ஒபவாசே மே லங்கா தீபே ஆரக்ஷா கரண்ண மகா காஷ்ப குதுங்கென் ஊவரண்ணது புது வென்னாய் புத்தத்தே பசாமே யன கமனட ඔබ වහන්සේ දමා මේ පැමිණලා කරන්නා වූ කන්නලව ඒ කාර්යයෙන් ඔබ වහන්සේ වන්දෙකුණින් සාදරයෙන් බලාරත් වන්දි විහාම්ද්‍රෝණේ සාසක් වැඩි කෝටියක් වැඩි වෙනම් කමාව යතින වැරත්තරන් දියෝ බැහැණිනේ ඔබ වහන්සේගේ බැල්ම ආරක්ෂා නිතරනේ පරාක්ෂේ මහාදලා පාදිනවා ඈ කිව්වනේ කල් අදා වැරපෙලා අපි කිව්වා අනේ විහාම්ද්‍රෝණේ අපිට මේ දරුවා ගෙනත් දෙන්න තේරුණාද මා දෝසවත් කියන්නේ මං විසුදේවාන්ද්‍රෝ ගාවට විසුදේවාන්ද්‍රෝ පැවිදි අතරක් කිල්ලුවා නේද ඊට පස්සේ ගම්බාර දේව හාමුදුරු ගාලියන් පැය 18ක් කිල්ලුවා බලාඬ නොයි කී කරා හරිද මගේ හාලියම්ම ගාවට ආවම කාලියම් මොකද කිව්වේ අයියෙන් කියපන් කියන්නේ දැන් ගෙනත් දුන්නද නැද්ද ගෙනත් දුන්නද නැද්ද බොයේ ස්ථානයෙන් බේරිලා එන්න බඩ මාර්ගේ පැදුනද නැද්ද බඩ ශක්තියක් ආවද නැද්ද ඔව් බඩ පිස්සු වගේ ආදුනද නැද්ද මම බඩ පිළියක් කිව්වේ තේරුණේ මේ කාලි මෑණිය මා කියන්නව කරන්නා කරුණු සත්‍යවාදී සැබෑ වෙනවයි ජීවමාන වැඩවාසය කරන මතුබුදු වෙන ආවේ උඩින් හරිද වැරදිද නෑ මේ පූජාව ගෙනාවේ මොකටද බල ගියා පූජාව ගෙනාවේ මොකටද අපේ සම්සාරණයේ සිනම දෙස්කදල දරුවා ගෙනත් දෙන්න ඒ සිනතු වෙලාවට වඩා කලින් මගේ දෙකලා මගේ දරුවා ගෙනත් දෙන්න නැවත් අපි ඉස්සක දරුවා අරන් ආවා අද පූජාවක් කියක් දෙන කොරන් දුනා ඒක ඉදිරිපත් ඉස්සතර බෝධි පූජා දවසට කියන්න පුළුවන් නෝ ඒක දෙවි ගැතුම කරනවා ඔව් දරුවා මට ආරක්ෂා කරලා දෙන්න දැන් ආරක්ෂා කරලා දෙන්න එච්චරයි තා මොනවද බලට ඕනේ අපි තේ සත්‍යයෙන් බලට ඕන දෙයක් මගෙන් අහගන්න පුළුවා මොනවා හරි අහගන්න තියෙන ලංකාදීපේ පොතේ අවේරාවත් කියදෙන අහගන්න තියෙනවා මොනවා හරි රූගත කරන හින්දා කියන්නේ බල අහපන් ඕන දෙයක් ලංකාව ගැන අහපන් ඕන දෙයක් 33 කෝටිය මට දැනගන්න පුළුවන්ද මේ රටේ පවතින මේ කොරෝනා වසංගතය මොන වගේ තත්ත්වයක් වෙනවද කියලා? අවේතනින් තුරව සත්‍ය දෙන 120කට හැදෙනවා. එහෙමයි. අවේතේ වාරාජනින් දතුරෝ දේවාරාන්දරේම 20000ක් අතුරු වාතන 25000ක් අතර මැරෙනවා. එහෙමයි. අවේතනේ සත්‍ය දෙනෙන් තු උසවත්ය දෙන රටේ ප්‍රධාන තත්ත්වයේ ප්‍රධාන පෙළේ කෙතු උසවත්ය දෙන රාජ්‍යසන පවතින ආණ්ඩුව දේශවත්ය දෙන ප්‍රධාන පෙළේ එක්කිනෙක්ට හැදෙනවා. එහෙමයි. හරිද? එහෙමයි. බුදෝසවත්තනේ 1 2 අතුරු ආසත්ය දෙන යන්නව කෙතු වාදෙන එක්ක කාට හරි හැදෙනවා. එහෙමයි. වසංගතය. හරිද? එහෙමයි. බුදෝසවත්ය දෙනින් දේවාතුල සග්ගේ වාරාම් ප්‍රවතියන් දේවතන රට අන්ත තත්ත්වයකපත් වෙනවා. එහෙමයි. හරිද? රටේ ඥාන බුද්ධිය පවත්තාගෙන රටේ රජතුමා අවේතේ සබත්තේ මේ පවතින රටේ රජතුමා ඉන්නව නේද? එහෙමයි. එයා පුතේ වත්ව සබත්තේ දෙන රුවන්වැලි මාසය රදුන් ගාවටයි අවේතෙන් දල්දා මාන්තේ ගාවටයි අවේතෙන් ගිහිල්ලා
අවිත් ඉන්නේ ලංකාදීපය ආරක්ෂා කරන්න කියලා පඬු ගැට ගහලා තින්නේ. එහෙමයි. එයාත් ගිහිල්ලා තින්නේ. එහෙමයි. යාගේ යා මේ රට බාර දුන්නේ දෙවිදේවතාන් වහන්සේලා. එහෙමයි. විෂ්ණු දේව හාමුදුරුවෝ සත්‍යවාදී සභාව වෙන්නව මේ ස්ථානයේ ආරක්ෂා කරන ලංකාදීපය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ලාතුසන ලාතුසවත් වෙන ලක්ෂ ගානකගේ බලයක් අරගෙන අවරෝධන දේව හාමුදුරුවෝ දුන්නේ රටේ ආගම දහම වැළඳ ගන්න ආරක්ෂා කරන්නයි රටේ පවතින අදෝසවත් වෙන ලෙඩ දුක් සුව කරන්නයි. හරිද? අවිතුණු එතකොට ලෙඩ දුක් තියුනේ නැහැ. එහෙමයි. හරිද? මේ 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 රජ මේ රජ වෙලා ඉන්නුන් ඉන්නෝ නේද? එහෙමයි. මේ රජ වෙලා ඉන්නුන් මේ කොයි මේ කොයි ආණ්ඩුවකට උණ්ඩ කරදරයක් කරනවා. එහෙමයි. තේරුණාද? උන්ගේ කාලේ උන් කොච්චර රජ කරනවා අපි විෂ්ණුදේව හාමුදුරුවෝ රජවංග කරන්නේ දෙනවනේ ඒගොල්ලන්ට. එහෙමයි. බලය දෙනවා. මේක පුතේ විෂ්ණුදේව හාමුදුරුවෝ තමයි ඔක්කොම කරන්නේ. හරි? එහෙමයි. අවිත් ඒසවච්චේ දෙන රුවන්වැලි මහසාර දුන්නත් බාරයක් ඒ රත්තුම ගෙට ගහලා තියෙන්නේ. ඔව්. දල්දා මාලිගාවට ගෙට ගහලා තියෙන්නේ. ඔව්. දන්න ප්‍රධාන පෙළේ හැමතැනටම ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පැවැත්මටද රටේ යහපතට පුතේ රටේ රජතුමා ගෙට ගහලා තියෙන්නේ. එහෙමයි. අනිත් කට්ටිය නම් දන්නේ නැහැ. හරිද? ඒ රජතුමා රටට ආදරේ. එහෙමයි. හරිද? අවේ තෙන ඒ වුණාට අධිසවත් දෙයෙන් අපි වත් දෙයෙන් අනිත් කට්ටිය යන විදිහට රජතුමාට කරගන්න දෙයක් නැහැ. එහෙමයි. හරිද? අවේ තෙන වසංගතේ පුතේ 120කට හැදෙන. දුරවාදනේ 120කට හැදෙන පුතේ ලංකාවේ. 120කට. හැදෙනවා. අවේ තේ සත්‍යජනින් දේවාත්මෙන් පාලනය කරන්න බැරි වෙනවා. රටේ රජතුමා පුතේ මෙන්න මෙහෙම දෙයක් කරොත් හොඳයි මේ මේක මේ දෝෂ වචන ඔබ ඕක මේ රූගත කරන හින්දා මම මේ කියන්නේ. හරිද? අවේතනේ මේ පුරාණ විහාරස්ථානයේ සත්‍යවාදී සැබෑන් ජීවාවල දවස ගන්න විසුදේව හාමුදුරුව වරන්දුරු ආසන සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න. හරිද? අවේතරින් සත්‍යේදෙන දේවා සුරවාදීන දේවාතුර රටේ වායාතරින් දිනපතා ලතෝස වත්තන ලංකාවේ දින පන්සල් කෝ තියනවනේ. පන්සල් වල දැන් පිරිත් දානවද මේගොල්ලෝ? නැහැ. ඒ ගිය ආදේශම් ගියලට හොඳ සුව කරගත්තේ කාටවත් හැදෙන්නේ නැතුව ගන්න බලක් හොගත්තනේ. මතකද? පිරිත් තමයි මම පන්සල් ගම. හැම පන්සල් ගම පිරිත් දාලා සෙත් සාන්ති කළා කරාම ගියේ පාර හැමෝ මෙච්චරත් උගේකට හැදුනද? හැදුන්නේ නැහැ. දැන් මේක පැවැත්ම ආදේශන රටේ යහපත උදෙසා කට්ටිය බලන් ඉන්නේ. එහෙමයි. බොඩ දේරනෝද? එහෙමයි. ඒක නිසා රටේ රජතුමාට කරගන්න දෙයක් නැතු ඉන්නේ. එහෙමයි. හරිද? එයා බුද්ධියේ නුවණ පහල කරලා එයා බණ භාවනා කරනවා. එහෙමයි. තේරනෝද? එයා ආදේශවත්තනේ බණ භාවනා කරනවා බුද්ධියේ නුවණ පහල කරනවා. තේරනෝද? ඒ වුණාට පුතේ ලෝකේ අභිභවාගිය හැම ජනයා තුසවත් වෙන රටකට මේක හැදුනා. එහෙමයි. ඒ වගේම මේක ලංකාව මේක ආරක්ෂා කරන සම්බුද්ධ ශාසනය සම්බුද්ධ තිරස්සේ රකින්නා විසුඳුව ආන්දරු ආරක්ෂා කරන්නේ දේවරද පුතේ අපේ පිරිවර බුද්ධත්වය පතා මේ අනගමනේ මේ දිවි හාමුදුරුවෝ මේක ආරක්ෂා කරනවා සත්‍යයි. හරිද? අපි තිනේ නැටි පුතේ 102ක් මරනවා කිවාරි 102ක්. දසවතේ උඹේ 18මයි ගාවට වරෙන් මෙතනට. හරිද? ඇවිල්ලා ගියාම අදෝසොත. හැබැයි එක දෙයක් කියන්නම් අවිරූති වත්තේ දෙනින් සත්‍යයේ දෙනින් දේවාදන මේ ලංකාවේ යහපැවැත්ම උදෙසා ලෝකේ කවුරු හරි කෙනෙක් තව තුන් මාසක් තව මාස හතරක් යන කලියෙන් හරිද අවිතෙනින් බෙහෙතක් හොයාගන්න පුතේ. එහෙමයි. හරිද? නිට්ටාවට සුවන බෙහෙතක් හොයාගන්න. ලංකාවේද විදේශ රටකද? විදේශ රටක හොයාගන්න. එහෙමයි. හරිද? ලංකාවේ බෙහෙත් තියෙන ඕනතරම් උන් කරන්න දෙන්නේ නැහැ. අවසර දෙන්නේ නැහැ. අවසර දෙන්නේ නැහැනේ. ලංකාවේ බෙහෙත් තියෙන පුතේ මේක මේ නැත්තරම නැති කරන්න. එහෙමයි. තේරෙද? ඒ කියන්නේ මේක උඹ රෝගගත කරන හින්දා මං කියන්නේ මගේ ගාව ඖෂධ පහක් තියෙන පුතේ මේ ඖෂධ පහ ගෙදර හදාගෙන බිව්වත් මේ දරුවන්ට හැදෙන්නේ. එහෙමයි. බඩ දෙනවා මං කියලා වැඩක් නැහැ අපිට අවසර දෙන්නේ නැහැ මේව කරන්. එහෙමයි. මයි ගාවට හොරෙන් ආවොත් නම් මං කරනවා. එහෙමයි. මං කියන්නේ මම කතා කරන්නේ. ඔබතුමා ළඟට ආවම ඖෂධ වට්ටෝරුව දීලා සුව කරනවද? මම සුව කරනවා පුතේ. ඒකෙන් අපි ඉතින් අභියෝග කරලා ඉන්න ගියන් ඕනේ කියලා. එහෙමයි. තේරෙද? ඔය දෝෂවත් දෙන්නේ අභියෝග කරලා ඉන්න ගියන් ඕනේ කියලා රටේ රජතුමාත් පුතේ සිංහල වේදකමක් කරගෙනදී. ඔබ පිළිගන්නවද? මම පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ රටේ දින හෙළවදකමයි ශාස්ත්‍රයත් එක්ක කතා බහ කරනකොට ඒක පිළිගන්න පුළුවන්. රටේ රජතුමාගෙන් බල ඕන්නම් ගිහිලා කෙලින් අහපන් එයත් දේශීය ඖෂධයක් කරගෙන තියෙන්නේ. එහෙමයි. තේරුණාද? එහෙමයි. අවෙත් ඒ වාත්‍ය දෙනින් දේවත්වෙන් එයත් දේශීය ඖෂධයක් කරගෙන තියෙන්නේ දෙවනිය දේශීය ඖෂධයක් කරගෙන තියෙන්නේ. හරිද? හැබැයි පුතේ 1 2 3 කියන ওই තුන් දෙනාග තියෙනවනේ එක්කෙනෙක් හැදෙන. ආහ්. ආහ්. හොඳේ. අවිතුසවත් ඔන්න මම මේ පුරාණ විහාරස්ථානේ සත්‍ය කිව්වා. හරිද? අවෙතේ මම අතීතයේ අතීත දෝන කෙනෙක්ගේ අතීතය කියනවා. හරිද? අවෙතේ වර්තමානයේ කියනවා. අනාගතේ කියන්න බෑ පුතේ. අනාගතේ කියන්න පහළුණේ අපේ තථාගත බුදුපියාණන් වහන්සේ පමණයි.